අයිබර්නබට කවියට පෙම්බඳින ආදරණීය කවිහෙත් හමුවන බොහොම පින්බර සුන්දර වාසනාවන්ත නිශාන්තයක්. කාව්‍ය කියන්නේ හදවතකර ආනන්ද ජනක මනෝභාවයන් ගෙන යන බොහොම සියුම් ප්‍රකාශන මාධ්‍යයක් කියලා අපි අහන තියෙනවා. ආනන්දයෙන් පටන් අරගෙන ප්‍රඥාව කරා ගෙන යනවා නම් ඒ කවිය සාර්ථකත්වයේ පිළිඹු කරනවා කියනවා. කොහොම වුණත් කවිහිතට පෙම්බඳින, කවියට පෙම්බඳින, කවියේ අගය, කවියගේ අගය දන්න බොහොම ආදරණීය සුන්දර අපේ ශ්‍රාවකයන් හමුවන ආදරණීයම නිශාන්තයක් බවට පත් වෙලා තියෙනවා මේ නිශාන්තය. කවිය කොයිතරම් වටිනවද, කවියා කොයිතරම් වටිනවද? ඔව්, ඒ නිසාමයි අපි මේ ආදරණීය කාලය වෙන් කළා තියෙන්නේ සිහඬ ගුවන් විදුලියෙන් අපේ ආදරණීය කවිහිත් වෙනුවෙන්. කවිය කාන්තාවන් ගැයු කවියහලා ඒ නිර්මාණය කරන කවිය කොයිතරම් බුදුදහමේම සඳහන් වෙනවා. ලෞතර බුදුහන්සේ කවිය වචනවද, කවිය අපට කොයිතරම් වචනවද, කවිය අපට සම්පතක්. ඒ නිසාම බොහොම ආදරණීය කවියෙක් අද දවසේ කවිසිතක් අතරට අපි කැඳානාවා. ඔහු වෘත්තියෙන් ගුරුවරයෙක් වුණා කාලයක් තිස්සේ. ඉන්පස්සේ විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේ සිංහල, දමිළ, ඉංග්‍රීසි කියන මේ මාධ්‍ය තුන තුළම ඔහු ගුරුවරයෙක් හැටියට කටයුතු කළා. ඉන්පස්සේ ඔහු දේශකයෙක් බවට පත් වුණා. ඒ ගුරුවරයා කොයිතරම් සාර්ථක ගුරුවරයෙක් බවට පත් කරන්න ඇද්ද කවිය. ඒ දේශකය කොයිතරම් සාර්ථක දේශකයෙක් බවට පත් කරන්න ඇද්ද කවිය, නේද? ඔව්, අපි ආදරණීය සෙනෙහබර බොහොම සුන්දර මිනිසයට කතා කළා අපිත් එක්ක පුංචි වෙලාවක් ගත කරන්න එන්න කියලා සිහඬ ගුවන් විදුලියට. ඔහු ඒ ආරාධනය ඉතාමත්ම කැමැත්තෙන් බොහොම සතුටින් පිළිගත්තා. අපි ඔබතුමන්ට ඒ වෙනුවෙන් ගෞරව කරනවා. ඒ වගේම අද දවසේ සිහඬ ගුවන් විදුලියත් එක්ක එක්වීම සම්බන්ධයෙන් ස්තුතිය පිරිනමමින් බොහොම ආදරෙන් ඔබට ආයුබෝවන් කියලා අද දවසේ අපේ වැඩසටහනට ආරම්භය සටහන් කරනවා. ඔබ අඳුනන්නේ අපි බණ්ඩාර රාජපක්ෂ කියලා. නමුත් අපි ආසයි දැනගන්න ඔබතුමාගේ සම්පූර්ණ නම. මගේ සම්පූර්ණ නම රාජපක්ෂ මුදයන්සලාගේ සරත් නාගසේන බණ්ඩාර රාජපක්ෂ. එනට සාමාන්‍ය පාවිච්චි කරන්නේ නම් බණ්ඩාර රාජපක්ෂ කියලා. උපන් ගම ගැන අපි කියන්න හරි සතුටුයි, ආඩම්බරයි. ඔබට අවස්ථාව තියෙන ඔබතුමාගේ උපන් ගම සඳහන් කරන්න. කොහේද ඔබ උපන්නේ? උපන් ගම් පළාත බදුල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවල බිඳිනුවම කියන ගාමේ. ගම තුල ගෙවුණු ඔබේ ජීවිතයේ සුන්දර මතක නම් බොහෝමයක් ඇති. අපි කැමතියි ඒ ගැන දැනගන්න. ඒ සුන්දරත්වයේ කියනවා නම් හරිම සුන්දරයි. ඒ කාලේ මම, මේ කියන්නේ මට තේරෙන වයසේ, ඒ කාල සීමාවේ 1958 60 ගණන් වල වගේ. ගම කිව්වහම ඒ වචනය පිරෙන්නම ගමේ සුන්දරත්වය තියෙනది. කොහොමද ඒ කාලේ අදට වඩා වෙනස්? අපි යමු ඒ කාලෙට. ඒ කාලේ දැන් වගේ නෙවෙයි. හොඳ හිතකම් පරිසරය, බෑවුම්, හෙල්, තනිතලා තියෙන හැම දෙයක්ම තියෙනවා. මිහිදුම් සහිත සෞඛ්‍ය සම්පන්න හොඳ පරිසරයක්. ඒ දවසල උදේ හවස ගැල් කවි කියාගෙන කරත්තවල බඩු ගෙනියනවා. හපුතලේ කන්ද නැගලා තමයි ඒ අය එන්නේ. ඒ වගේම තමයි දියතලාවේ හමුදා කඳවුරේ ඉඳලා අපේ ගේ ඉදිරි පිටින් තමයි යන්නේ. ලස්සනට පොලිමද සොල්දාදුවන් ගමන් කරනවා. හරිම ලස්සනයි. වටපිටාව ගත්තොත් හරිම සුන්දරයි. දෝවේ රාජමහා විහාරයේ පිහිටලා තියෙන්නේ ඒ ළඟම තමයි. හිමින් හිමින් ඔබේ දිගහරින්නේ අතීත මතකයන්නේ. ඔය මතකය අවදි කරද්දී බොහොම සුන්දර මතකයක් ඇති. අපි ඒ ගැන දැනගන්න කැමතියි. සුන්දර මතක සිතුවමක් කියලා කියනවා නම් ඉතින් අපෝයි ගොඩක් දේවල් තියෙනවා. කියන්නේ කියොත් නම් ඒ මුළු දවසම යයි. කවි සිත සිත අතේ. මනමාලියයි මැනිකේයා
හිටවීගියා බැඳයාදරේ සුකුමාලී තෙම පනීරිඩේ පාවේ ගොඳේ රසපෙම් හැඟුම් මාළඟතබා ඔබ කොයි දයන් නේ පාවෙලා ඒ ලොවේ කවුරුත් නෑ ප්‍රියදැන් මෙගොඩ එන් නේ පාවෙලා මනමාලිය මගෙනමනි බැඳයාදරි මනමාලියයි මැලිකේයා ඔරුවේ නැගි ඒ පාවෙලි අමනාපයේ හිටවී ගියා පතලී හඬේ තාලේ මගේ ඉන් ආදරේ හඬ පිට වුණා අනුරාගියේ හද නලවනයි ගී හඬේ ඔබ සැඟ වුණා මනමාලියේ මගෙනමනි බැඳයාදරි මනමාලියයි මැලිකේයා ඔරුවේ නැගි ඒ පාවෙලි අමනාපයේ හිටවී ගියා බැඳයාදරි සුකුමාලී තෙම් පනීරිඩේ පාවේ අපේ කතාව රසගන්වන්න බණ්ඩාර මහත්මයා එක මතකයක් අපිට අවදි කරන්න නැතයි සිදුවුණු සිදුවීම් බොහොමයක් තියෙනවා අතීතේ ඒ අතර එකක් මතක් කරන්න ඔව් මම එක සිදුවීමක් කියන්න මේක නම් කවදාවත් මට අමතක වෙන්නේ නැහැ දවසක් මගේ දෙමව්පියෝ සමග සියලු දෙනාම කතරගම කිරින්ද වන්දනාව ගියා ඔක්කොම 6 දෙනෙක් විතර මාමගේ හිල්මන් කාර්කී තමයි ගියේ ඔන්න ඉතින් කිරින්දෙදී මුහුද ආසන්නයටම වෙන්න වගේ පොඩි බැහැවමක් නැක කාර්ක නවත්තලා මාමලා ඔයාලා පොඩ්ඩක් ඉන්න කියලා බැහැලා ගියා මමත් ඉතින් වටපිට බලලා අත තියාගෙන ඉන්න බැරුව ඩෑෂ්බෝඩ් එකේ තියෙන එක බොත්තමක් කෙබුවා දෙයියනේ මෙන්න කාර්ක යාර දෙක තුනක් ඉදිරියට ගිහිල්ලා කොහොම හරි බැල්ලට ආසන්නේම නැවතුණා අම්මා අයියෙන් බෙරියන් දුන්නා අපේ මාම මට මතකයි ඒ දවසට හරිම කොටයි මහතයි මෙන්න දුවගෙන ආව වංගිඩියක් වගේ ආපු ගමම් ඉතින් හොඳටම කනේ පාර තමයි මට ඉතින් ඒ සිද්ධිය මට ඉතින් අමතක වෙන්නේ නැහැ කවදාවත් ජීවිතේටම ජීවිත පොතේ සමහර පිටු පෙරලනකොට අමතක නොවන මතකයේ ගෙන දෙන පාඩම් තියෙනවා ඒ පාඩමක් ඔබට ඉගෙන ගන්නට උනා ඒ අතීතය පිළිබඳව මතක් කළේ අපි යමු පාසල් යුගයටත් කොහෙද ඔබ පාසල් ගියේ පාසල් ගියේ මුලින්ම බණ්ඩාරවල සීවලි මහවිද්‍යාලයට දෙවනුව සෙන් ජෝසප් කොලෙජ් එකට ඊට පස්සේ මාතලේ නාගොල්ල මහවිද්‍යාලයට හැමෝටම බොහොම සරල සැහැල්ලු බොහොම සුන්දර මතකයන්ගෙන් පිරුණු ලස්සනම කාලයක් තමයි පාසල් කාලේ. ඔය පාසල් කාලේ බොහොම සුන්දර මතකයන්ගෙන් පිරීලා ඇති. පාසල් ජීවිතය ගැන කියනවා නම් ඉතින් හරිම සුන්දරයි. බොහෝ මහන්සියෙන් තමයි කාලය ඉගෙන ගත්තේ සෙන් ජෝසප් කොලෙජ් එකේ මේ කාලය ඉගෙන ගන්නකොට තිබුණේ මේ මුදල් ගෙවලා ඉගෙන ගන්න ඕන කාල සීමාවක්
කතෝලික බ්‍රදර්ස්ල තමයි ඉගැන්වේ. හරිම සුන්දර වටපිටාවක තිබුණ කාල සීමාවක් ඒක. අධ්‍යාපන කටයුතු ඇරුණාම පාසලේදී ඔබ බාහිර කටයුතු වලට එක් වෙන්නේ නැති ක්‍රීඩාව වෙන්න පුළුවන්. නැත්නම් අධ්‍යාපනය ඇරුණාම මොන වගේ දේවල් වෙට දියමු වුණේ? පාසල් කාලේ සහභාගී වුණේ වුණා බොහොම ක්‍රීඩාවලට. ක්‍රීඩාවල් සහභාගී යම් දහක් දාන්න වෙන මලල ක්‍රීඩාවලට සහභාගී වුණා. කොහොමත් කලාවට ලැබී ඒ කලිනම කලාවට ලැබී නාට්‍යවල රංගපානවා, කවි, සින්දු, කතා ඔය කියන හැම දෙයකටම ඉදිරිපත් වෙනවා. මම කෙටි කතා එහෙමත් ලියනවා. ඒකනේ ගුරුවරු හුඟක් මට ආදරේ. ගුරුවරු ඊට අගේ කරනවා, මේ ඔක්කොම හොඳට අගේ කරනවා. මට මතක ඒ කාලේ මම මිහිර පත්තරේ පාසල් වාර්තාකරු හැටියට හිටියා. පත්තරේට කවි කතා එහෙමත් ලියනවා. මට මතකයි වාර්තාකර අංකයේ ඒ දවසට ඉඳන් 3536. ඒ වගේම තමයි මිහිර පත්තරෙත් අමතරව සිනමා පත්තරෙත් කලක් ප්‍රාදේශීය වාර්තාකරුවෙක් හැටියටත් හිටියා. ඉතින් ඒ පත්තරවලටත් ඉතින් කලාංශයට බර නිසා කවි කතා අරව මේවා ලියනවා. පාසල් කාලෙදි ඔබ කවියට පෙම්බෙන්ද? එහෙම නැත්නම් ඔබ අතින් කවි ලියුණාද? ඔව්, පාසල් කාලේ මට හොඳට කියන්නේ සාමාන්‍යයෙන් කවි ලියන්න පුළුවන්. කවි සාමාන්‍ය ලිව්වා පුස්තකාල පොත් වලින් පැරණි වචන හොය හොයා සටහන් කර ගන්නවා, කවි හදනවා, ඔය වගේ දේවල් තමයි කරේ. ඔබ කවියට කලාවට යොමු වෙලා හිටියා, ක්‍රීඩාවට යොමු වෙලා හිටියා, මේ සියලු දේවල් වලින් බොහොම සුන්දර විදිහට ඔබේ පාසල් කාලේ හැඩ වැඩ වෙලා තිබුණා. ඔය කාලේ බොහොම සුන්දර මතකයන් නැති මතකේ රැඳුණු මතකයන්, අමතක නොවන මතකයන්. ඒක නම් හොඳ, අමතක වෙන්නේ නැහැ. ඔය ඒ දවස්වල වොලිබෝල් සෙල්ලම් කරනකොට වටේම කට්ටි ඉන්නවනේ, ගැහැණු ළමයි, පිරිමි ළමයි ගොඩක් හිටියා. මම ඩෑෂ් එකක් විදියට ගහපු බෝල පහර කෝඩ් එකකින් ඉවත ගිහිලා වැදුණි ගැහැණු ළමෙක්ගේ පපුවේ. හානියකුත් නැහැ, වේදනාවක් නැහැ, ගෑ ගැහුවා. මහදියා හොරවල බැලුවා. සමහර ඉතින් දොස් කිව්වා, මේක ඉතින් උනේ අත්තරදීමක් නේ. පහුවදා ඉතින් ඒ ළමයව මට හිනා වෙලා කතා කරලා බොහොම සමගි සම්පන්න වුණා. බොහෝ කාලයක් ඒ විදිහට මේ හිටියා. ඒක ඉතින් හොඳ අමතක නොවන සිද්ධියක් මගේ පාසල් කාලේදී. පිය මද හස මුව මුකුළු මව මද සුලෙන් නිකම පිසලවන පබා මට ගිනිනු මෙන විසඳි පිය මද හස මුව මුකුළු මව මද සුලඟින් ලදලු බිඳි මගේ තනිකම පිසලවන පබා මට ගිනිනු මෙන විසඳි සුවඳ උලා මන බඹරුන් නිගිල ගියා සියපත් මත ඔබේ සුවඳ උලා මන බඹරුන් නිගිල ගියා අවසන්ු මන මට නියුරු කතා ඔබේ හිස මගේ උකුලී ගියා සිය මද හස මුව මුකුළු මව මද සුලඟින් ලබලු දිනි
දසත හෙළහඬ රැව්දෙන අභිමානනීය රේඩියෝ කලාව කවි සිත අත්දැකීම. කවිය සමාජයට තිළිණ කරන කවිය අපට සම්පතයි. ඉතින් බොහොම ආදරණීය කවියෙක් සමග තමයි අද අපි කතා කරමින් ඉන්නේ. බණ්ඩාර රාජපක්ෂ කිවිඳුන් සමග ලෝකයේ සමාජයේ මේ සමාජය තුළ සිදුවන දේවල් මේවා දැකලා ඒ පිළිබඳව සහෘදය තුළ බොහොම යථාර්ථවත් හැඟීම් ගොඩනන්වන්න කොයිතරම් අපූරු නිර්මාණ බිහි කරනවද කවියන්. ඉතින් ඒ සොඳුරු සාහිත්‍ය නිර්මාණ විශේෂය කවිය අපට තිළිණ කරන ආදරණීය කවිහිතක් තමයි අද දවසේ කවිසිතක් අද්දරට ඇවිල්ලා තියෙන්නේ. කවිය අහස්විමනින් නොවේ, ජීවිතය පිළිඹු කරන කැටපතකි. මාර්ටින් වික්‍රමසිංහ ශූරිය නොය විදිහට කවිය පිළිබඳව සඳහන් කරන්න. ඉතින් කවියට පෙම්බඳින බොහෝ හිත් ආදරෙන් සෙනෙහසෙන් ආමන්ත්‍රණය කරන්න කවිසිතක් අද්දරින් අද ඇවිත් ඉන්නේ බණ්ඩාර රාජපක්ෂ කිවිඳුන්. ඉතින් අපි පාසල් පිළිබඳව කතා කළා, පාසල් සමය පිළිබඳව, එහි අත්දැකීම් මතකයන් පිළිබඳව කතා බහ කළා. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ඔබේ ජීවිතයේ ගමන් මඟ කොයි විදිහටද සිද්ධ වෙන්නේ? පාසල් අධ්‍යාපනයෙන් පස්සේ මං යොමු වුණේ, ඇත්ත මේ කාලේ ඉතින් ආර්ථික ප්‍රශ්නත් එක්ක හැප්පෙන කාල සීමාව. ඉස්සෙල්ලාම මම තේරුණා ඒ දවස්වල ඌ ගුරු අභ්‍යාස විද්‍යාලයට පසුව ගුරු වෘත්තියට තේරුණා සිංහල ඉංග්‍රීසි දෙමළ යන මාධ්‍ය තුනෙන්ම කටයුතු කළා. ඊට පස්සේ මම බාහිර උසස් අධ්‍යාපන ආයතනයට බැඳිලා මානව සම්පත් පිළිබඳව අධ්‍යාපනය ලැබලා දේශකයෙකු වශයෙන් කටයුතු කළා. ඉතින් ඔබේ වෘත්තීය ජීවිතය පිළිබඳව මතක් කළා. අද දවසේ ඔබ අපේ ආදරණීය අමුත්ත බවට පත් වෙලා තියෙන්නේ මේ කවිසිතක් අතර ඔබ කවියෙකු නිසා. කවිය ආරම්භයේ ඔබ සටහන් කරන්නේ පාසල් කාලෙදි කිව්වා. ඔව්, කොහොමද අතීතේ? ඇත්තම මුලින් පාසලේදී කවි ලිව්වා. කවි ලියන්න පටන් ගත්තේ තින්නේ පාසලේ තමයි. ඒ වගේම තමයි ලිවලි ලිව්වේ මේ ප්‍රේම කවියක්. ඔබ ලියපු ප්‍රේම කවියක් අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්ද? මෙන්න මෙහෙමයි ඒ කවිය. වැදුනේ බෝලේ හරියට, පපුවේ මැදට, දැනුනේ නැද්ද ආදරයක් ඔය හදට, බැලුවේ නැති වුණත් මා දෙස හිත හොඳට, රැඳුනේ සෙනෙහසකි මාගේ හද තුලට. එදා මෙදා තුර ඔබ අතින් ලියවුණු කවි බොහොමයක් ඇති. ඔය අතර අතීතේ මුලින්ම ඔබ කවියකට පද ගැලපුවේ කොයි විදිහටද, මතකද ඒ කවිය? මුලින්ම කවියකට පද ගැලපුවේ පාසලේදී තමයි. ඒකෙන් මගේ අධ්‍යාපනයේ කොටසක් කරගන්නත් උනා ඒ කාලේ. මෙන්න මෙහෙමයි මේ මුලින්ම පද ගැලවනකොට මම ලියපු කවිය. මේ කවියට හුඟක් ඒ කාලේ මගේ ගුරුවරු එහෙම හුඟක් ආසා හිතුණා, මට අත්උදව් දුන්නා, කවි ලියන්න අත්උදව් දුන්නා හැම පැත්තෙම වගේ කවියට වුමනා දේවල් වලින් අත්උදව් දුන්නා. මෙන්න මෙහෙමයි ඒ කවිය. කවියෙහි රසය දිලුනේ මහා හෙලේ පොරේනේ, සවියෙයි දිවිය ලැබුණේ ගත සිත දෙරනේ, දිවියෙන් සවිය දැනුනේ හද තුඩ බරනේ, මිහිරෙයි ගුණය පෙනුනේ සවි බල සෙවනේ.
වසන්තයක් යලි හද දිනු ප්‍රේමයේ මල් පුහු දන්නට පොත් මිටියක් ගෙන ඇය දිව එනවා පාළු මාවතේ මා හමුවන්නට ගයා අඩක් දුර නැවතුව ගීතය හදට තුරුළු වී යලිත් ගයන්නට උරුළු තුඩක සංගීතම ගීයේ උරුළු තුඩක සංගීතම ගීයේ අසල ගසක පිපි මල්රුම් පිසගෙන සිනාසිසී වසන්තයක් යලි හද දිනු ප්‍රේමයේ මල් පුහු දන්නට පොත් මිටියක් ගෙන ඇය දිව එනවා පාළු මාවතේ මා හමුවන්නට බලාපොරොත්තුව හදදැල් වෙනවා ජීවිතයේ ජීවනය පතාගෙන තහසක් දුක්ගිනි තවමත් ඉවසන තහසක් දුක්ගිනි තවමත් ඉවසන ඇගේ දයාවේ කඳුලැලි අතරින සිනාසිසී වසන්තයක් යලි හද දිනු ප්‍රේමයේ මල් පුහු දන්නට පොත් මිටියක් ගෙන ඇය දිව කවි සිත අත්දේ. ඉතින් අපි කවියගේ අත්දැකීම කියන එක නැත්නම් අනුභූතිය කියන්නේ කවියගේ අත්දැකීම මේ අත්දැකීම වස්තු විශේෂ තේමාව නිමිත්ත මේ වගේ විවිධාකාරයෙන් අපි හඳුන්වනවා. කොහොම වුණත් ඕනෑම කලා නිර්මාණයක් බිහි කරන අත්දැකීමක් පාදක වෙනවා. ඒ වගේම විවිධ අත්දැකීම් යටතේ නිර්මාණ බිහි කරනවා. ඉතින් මේ විදිහට එක එක මාතෘකා ඔබේ කවියට හසු වෙන්නේ නැති, එක එක මාතෘකා යටතේ ඔබ කවි නිර්මාණ බිහි කරන්නේ නැති, මොනවද ඔබ දුටු පැති? එහෙමත් නැත්නම් මොන මොන අංශයෙන්ද ඔබ කවි නිර්මාණ බිහි කළේ? මොන වගේ නිර්මාණද ඔබ අතින් බිහි වෙන්නේ? ඒ කාලේ බොහොම කවි හැම පැත්තෙම වගේ කවි ලිව්වා. ගම්බද කවි ලිව්වා, බුදුගුණ කවි ලිව්වා, මව්ගුණ කවි කිව්වා, ඒ වගේ දේවල්. මේ නිශාන්තය හැඩවෙන්නේ ඔබ කවියෙක් නිසා. අපි ඔබට ආදරය කරන්නේ ඔබ කවියෙක් නිසා. ඉතින් කවිය ඔබේ ජීවිතයට කොහොමද දැනෙන්නේ? හැබැයි හොඳම ප්‍රශ්න කවිය කොයි වගේද දැනෙන්නේ කියලා අපි එකන අතම ආසයි ප්‍රශ්න ඇහුවට. කවිය කොයි වගේද කියලා කියන්නට බැරිම තරම් හදපතට කිඳා බැලලා තින්නේ. ඒ තරම්ම සමිබැ කොටිම කියනවා නම් මේක මගේ ජීවිතය කිව්වත් නෙවෙයි. ගමේ පන්සලේ මල් අට්ටු වෙන්නේ 100කට සල්පිලකට. ඉතින් මාව ඕන වෙනවා ගමේ හැම වෙලෙකටම ගියාම මොන දෙයකට ගියත් ඉතින් කවියට මුල් තැන දීලා තමයි කටයුතු කරේ. අධ්‍යක්ෂීම් සාහිත්‍ය බවට පත් කිරීමේ හැකියාව තියෙන කවියන්ට අනිතනේ පරිකල්පනය තුලින් සිදු වෙනවා. කොහොම වුණත් මේ අපූර්ව නිර්මාණ ඔබ බිහි කරනවා. ඉතින් මේ බිහි කරපු නිර්මාණ අතරින් වැටිපුරම ඔබට ප්‍රතිචාර ලැබුණු නිර්මාණ මතකද? හොඳයි, මතක් කරන්නකෝ කවිය. ඒක 1977 දී මම ලිව්වා මේ කවි පන්තියක්. මේ ඒක මගේ විවාහයෙන් පස්සේ තමයි ලිව්වේ. මේ කවි පන්ති ලිව්වේ මම සිනමා සංග්‍රහවට. හරි ප්‍රසිද්ධියට ගියා සිනමා සංග්‍රහවට. ඒ දවස්වල ඉතින් මට හොඳට කරගන්න පුළුවන් වුණේ සිනමා සංග්‍රහය සමයේ මම වාර්තාකරේ හිටියෝ පාසීජ වාර්තාකරේ කෙටේට හිටමු නිසා හොඳ ප්‍රතිචාරත් ඒ දවස්වල ලැබුණා. මම කියන්නම් ඒක තිබුණේ එක කවියක් මට මතක හැදුවේ. නෙත් යුගේ මගේ සිත නුඹ හඳුනනවාද කුල කුමරියේ නිවසට මගේ ආවාද නෙත් කොනේ බැල්ම සැමදා මට ඉදුවාද
තිරිකතනුබයි කිසිරනොකෙරමීවාද. ඔය කයිවෙට අදවුනත් එහෙමතම මගේ පින්ඩ හරි ආසයි නිවන් තම හිතේ කවිය ලියපු කොටස හොම තියාගෙන ඉන්නවා. ඉතින් හරි ආසයි මට හොඳට හැම පැත්තෙම මම කරන නිර්මාණවලට ප්‍රතිචාර ලැබුණා. ඔය කෙටිගත්තා කවි නිර්මාණවලට එහෙම හොඳට මට ප්‍රතිඵල ලැබිලා තියෙනවා. ජීවිතේ විඳින්න නම් ගීතයේ කවිය අවශ්‍යමයි ජීවිතේට. එතකොට තමයි ජීවිතය දැනෙන්නේ, ජීවිතය රසවත් වෙන්නේ, සුන්දර වෙන්නේ. කැමති ගීත තියෙනවා නම්, ඒ කියන්නේ ඔබ කැමතිම ගීත ඇති මෙන්න මේ ගායන ශිල්පියාගේ මේ ගීතේ මම කැමතිම ගීතේ බවට පත් වෙලා තියෙනවා කියලා, ඒ වගේ ගීතයක් තියෙනවා නම් ඔබට අවස්ථාවක් තියෙනවා සඳහන් කරන්න. මොකද සියහඬ මැදිරියේ සිට මේ මොහොතේ අපි ඔබට ඒ ගීතය අහන්න දෙන්න සූදානම්. මම ආසම ගීතේ
තමයි ඉතින් ගොඩක් ආසම ගීත තියෙන වික්ටර් රත්නායකගේ ගීතවලට තමයි මම ගොඩක්ම ආස කරන්නේ. වික්ටර් රත්නායක තිබුණනේ අර සින්දුවක් සිහින හතක් දුටු වෙමි මම සත් දවසක් එක විලස යන ඔය සින්දුවටත් මම ආසයි. ප්‍රේමකීර්තිද අල්විස් ගීත ලිව්වේ සංගීතවත් කරමින් ගායනා කරන්නේ වික්ටර් රත්නායක. දුටුවෙමි මම සත් දවසක් එක විලස එක සිහිනක ඔබ දුටුවා සිඟන්නියකසේ ඔබ මගේ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින් ඔබ මගේ පැල්පතට පැමිණ ආයාචනයක් කරමින් ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක සිහිනක ඔබ දුටුවා සිඟන්නියකසේ කිසිවක් දෙන්නට මට නැත තිබුණේ පිරිසිදු හදවත කිසිවක් දෙන්නට මට නැත තිබුණේ පිරිසිදු හදවත සිඟන්නියේ ඔබ හට දුන්නා මතකයි සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක සිහිනක ඔබ දුටුවා සිඟන්නියකසේ එදා මගේ හද අරගත් ඔබ අද මට වැඩි පොහොසත් එදා මගේ හද අරගත් ඔබ අද මට වැඩි පොහොසත් ඒ හින්දා මටත් කෙලෙස හිතවනු මැනේ ඒ හින්දා මටත් කෙලෙස හිතවනු මැනේ සියහඬ ගුවන්විදුලි ඔස්සේ කවි සිතක් කත්තරයි අපි මේ රැඳී සිටින්නේ. අද අපේ කවිහිත බවට පත්වෙලා ඉන්නේ ආදරණීය කවියෙක් ඔහු නමින් බණ්ඩාර රාජපක්ෂ කිවිඳුන්. ඉතින් අපි ඔහුත් එක්ක මේ ඔහුගේ කැමැතිම ගීත පිළිබඳව අහමින් හිටියේ. වික්ටර් රත්නායක ගායනා කරපු බොහොම ලස්සන ගීතයක් ඔහුගේ කැමැතිම ගීතය බවට පත්වනවා. මේ තව ගීතයක් ඔබතුමාට සඳහන් කරන්න පුළුවන් මේ අවස්ථාවේ. අනික ඒක තමයි තව සින්දක් තියෙනවා. දරු අත්තකුරින් පියා එවමි ඔබට පෙම්පත. ඔය සින්දුවටත් හරි ආසයි. මතක් කරන්න ඕනේ දරු අත්තකුරින් මේ පෙම්පත ලිව්වේ ප්‍රේමකීර්තිද අල්විස් ගීත සංගීතවත් කරමින් ගායනා කරන්නේ වික්ටර් රත්නායක. දරු අත්තකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබ සෙවන පමණින් නිහිට ඇති එකම
අද වෙනකොට අපි දකිනවා මේ කවි නිර්මාණ සඳහා මුහුණු පොත කියන්නේ හොඳ තෝතැන්නක්. ඔබ මුහුණු පොතත් එක්ක එක් වෙන්නේ කොයි කාලෙද? ඇත්තම මුහුණු පොතට කවි ලියන්න පෙළඹුණේ මම 2010 ඉඳලා. ඊට පස්සේ තමයි සඳසට ආවේ 2014 පස්සේ. දැන් ඉතින් නියත වශයෙන්ම ඉතින් සඳස කවි ලියනවා. ඇත්තටම වර්තමානයේ කවියට ලැබිලා තියෙන තැන පිළිබඳව නැත්නම් කවිය පිළිබඳව අපේ විවිධ පුද්ගලයන්ගේ තියෙන අවධානය පිළිබඳව මොකද ඔබට හිතෙන්නේ? වර්තමානයේ ඇත්තටම හොඳ තැනක් තියෙනවා. බොහෝ පිරිස් එකතු වෙනව සඳසට. ඒ අය මේ අතර ප්‍රවීණ ආදුනික කියලා එහෙම වෙනසක් නැහැ. ඒගොල්ලෝ ඉතින් ආසාව තියෙන අය, හිත තියෙන අය ඔක්කොම දවසින් දවස එනවා. දැන් සඳසේ හැබැයි සමාජිකත්වයක් වැඩි වෙනවා ඉතින් මේ කවිය නිසා. දැන් ඔබ කිව්ව හොඳ ප්‍රවණතාවයක් තියෙනවා කියලා එන්නෙන්නම කවියත් එක්ක වෙන පිරිස වැඩි. ඉතින් මේ අලුතෙන් එක්වෙන පිරිසට ඔබතුමාට මොකද කියන්න තියෙන්නේ පණිවිඩයක් හැටියට? අපි සමග එකතු වෙන්න කියලා තමයි. ඒ කියන්නේ සඳස් කවිය කියන්නේ සාමාන්‍ය කියන්නේ බොහොම ඉගෙන ගන්න පුළුවන් සරසවියක් වගේ එතනක්. අනේ එතනට එනවා කියන එක ඉතින් එතනින් එළියට යන්න ඉතින් හොඳ කවියෙක් වෙලා එළියට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒක නිසා මම කියන්නේ ඔබේ කවියට පන්නරේ ගන්න නම් එන්න අප ළඟට. අනේ ඒක තමයි දෙන්න තියෙන පණිවිඩේ. ඔබ අපේ සොඳුර කවිහිත බවට පත්වලා තියෙනවා අද දවසේ මේ සුන්දර කවිකාර නිශාන්තේ සියහඬ ගුවන්විදුලියේ. මොකද හිතෙන්නේ ඔබට මේ සියහඬ ගුවන්විදුලියේ මේ කරන කාර්යය පිළිබඳව? ඇත්තම මං ආගේ කරන සියහඬ මේ කරන මහගු කාර්යයට කාව්‍ය කරන පැත්තට බොහොම උදව් දෙන ආයතනයක් හැටියට ඉතින් සියහඬට මම ඇත්තටම මම ගරු කරනවා. මේ වගේ දේවල් වලට අපිව කැඳවලා කාව්‍ය කරන වෙනුවෙන් මේ කරන කාර්යයට. ඔබ කාව්‍ය නිර්මාණ බිහි කරන අද වෙනකොට අන්තර්ජාලයත් එක්ක විශේෂයෙන්ම සඳස කවි පිටුවත් එක්ක එක් වෙලා තියෙනවා. ඉතින් මේ ආපු ගමනේදී ඔබට ස්තුති කරන්න බොහෝ පිරිසක් ඇති. මම සඳසට ආවට පස්සේ ඇත්තෙම අපේ හේමදාස ලියනගේ මහත්තයාගෙන් අපේ ලොකු ගුරුතුමා කිව්වත් නිවැරදි ඒ ලබා ගන්නවා අපිට පන්නරේ ගන්නත් පුළුවන්. මං අරගෙන පන්නරේ අරගෙනත් තියෙනවා. ඒ වගේම තමයි එතන ඉඳලා පාලක මණ්ඩලයේ සියලු දෙනාම එදා හිටපු කට්ටිය අද ඉන්න අය
ඔක්කොගම මට සහයෝගය ලැබෙනවා. එකක් එක්කෙනෙක් කියලා නෑ, එකක් කියලා නෑ, කොහොම හරි මට සහයෝගය ලැබෙනවා සම්පූර්ණ මේ වැඩ කටයුතු කරගෙන යන්න. කොයි විදිහට කරන්න ඕනේ කියන එකට මට උපදෙස් ලැබෙනවා. මම ලොකු පොඩි කියලා බලන්නේ මට හුඟක් උපදෙස් ලැබෙනවා. අපේ ධර්මසිරි මහත්තයාගේ මම සෑහෙන උපදෙස් ගන්නවා. ඒ වගේම තමයි අපේ අදිවුරු හේමදාස ලීන මහත්තයාගේ මම සෑහෙන උපදෙස් ගන්නවා. ඒ වගේ තමයි පාලක මණ්ඩලයේ අපි ඔක්කොම මේ සහමුත්‍යයෙන් තමයි ඔක්කොම වැඩ කරන්නේ. මේ මේ මේක ඉදිරියට හොඳට ගෙනියන්නේ. ඒක නිසා මේ කට්ටියෙන් මට ලැබෙන මේ සියලුම දෙනාගෙන් ලැබෙන සහයෝගය අනුව මම ඒ අයට මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මට මේ කරන දෙන සහයෝගයට, ඉදිරියට යන්න දෙන සහයෝගයට මම බොහෝසේ හෘදයාංගම ස්තුතිය ඒ අයට පුද කරනවා. සුන්දර කතා බහකින් අපි හමු වුණා. බොහොම සුන්දර කතා බහක්. දැන් අපිට සමහරගෙන යන්න වෙනවා. යලි හමු වෙන්න නම් අපි සමුගත යුතුයි. ඊට පෙර ඔබට අවසාන වශයෙන් උන අවස්ථාව තියෙනවා යමක් කියනවා නම්. අද ඇත්තෙම මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ සිහාර කාර්ය මණ්ඩලයට, විශේෂයෙන්ම අපේ අනුෂා නිලන්තිකා මහත්මියට, ඒ වගේම ඔබතුමියට, ඒ වගේම සියලුම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මේවන් වැඩසටහනකට මාව සම්බන්ධ කරගෙන කාව්‍යකරණයේ යෙදෙන පුද්ගලෙක් වශයෙන් මට මේ මගින් යම්කිසි දෙයක් මේ සියලුම දෙනාට, ජනතාවට, මගේ රසිකයන්ට මගේ හඬ මේ විදිහට ලබා දෙන්න ඔබ සියලු දෙනාම එකතු වී කරන මේ කර්තව්‍යයට මම බොහොම ස්තුතිවන්ත වෙනවා. මම ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වේවා කියලා. කවිසිත් සොයා යන සුන්දර චාරිකාවක් මේක. මේ චාරිකාවේ අද අප නැවතුනේ බණ්ඩාර රාජපක්ෂ කියන දයාබර කිවිඳු ළඟ. ඉතින් බොහෝ දේවල් කතා කරන්න තිබුණා. ඒ දේවල් කතා කළා. සමහර වෙලාවට ඔබ නොදත් බොහෝ කරුණු කාරණා ඔහු පිළිබඳව දැන් දන්නව වෙන්නත් පුළුවන්. එක කාරණාවක් ඔබට මතක් කරන්න ඕනි. මින් ඉදිරියට අපි සූදානම් වෙනවා සියහඬ ගුවන් විදුලියෙන් සති දෙකකට වරක් කවිසිතක් අද්දර වැඩසටහනින් ආදරණීය කවිතක් හමුවන්න. මේ වැඩසටහන ඉදිරියට කරගෙන යන සූදානම් වෙන්නේ බණ්ඩාර රාජපක්ෂ කිවිඳුන්. ඒ ගැනත් මතක් කරන්න ඕනි. වගේම සියහඬ අපි හැම කෙනෙක්ගෙම ඔබෙත් ආදරණීය සුබ පැතුම් එක් කරන්න ඕනි. තුමන්ට හොඳින් මේ සියලු කටයුතු කරගෙන යන්න පුළුවන් ශක්තිය ධෛර්යය ලැබෙන්නේ කියලා. එහෙමනම් ඉතින් අපිත් එක්ක අද එක්කුණු ආදරණීය කවිහිත බණ්ඩාර රාජපක්ෂ කිවිඳුන්ට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ කාලයත් වැය කරමින් අපිත් එක්ුණා. පළවෙනි දෙවන අවස්ථාවල ටිකක් අපහසු වුණා. අපිත් එක් වෙන්න විවිධ තාක්ෂණික ගැටලු නිසා මේ සියල්ලක්ම සාර්ථක කරගෙන අද දවසේ අපි හමු වුණා, කතා බහ කළා. එහෙමනම් බණ්ඩාර රාජපක්ෂ කිවිඳුනි, ඔබතුමන්ට ස්තුතියි. ඉදිරියේදී කවිසිතක් අද්දර වැඩසටහන කරගෙන යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් සියහඬ ගුවන්විදුලියේ කවිසිතක් අද්දර වැඩසටහන ගෙන එන්නට සහයෝගය දක්වපු හැම කෙනෙක්ටම මුළු හදවතින්ම ස්තුතිය කියන්න අමතක කරන්නේ. ගිහින් එන්න මම නිරංජි ලියනගේ. වසන්තේ මාරුතේ සැලෙන්නේ මේ පහන් රේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ මාලතී වසන්තේ මාරුතේ සැලෙන්නේ මේ පහන් රේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ මැදුරේ බින්දෙනා සුසුමේ මෙතු දැහනේ රැඳෙනා සිහිනේ හද මැදුරේ බින්දෙනා සුසුමේ ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා මා සොයා ඇදේවි මා සොයා ඇදේවි මාලති වසන්තේ
මාරුතේ සැලෙන්නේ මේ පහන්රේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ සරල් සැලෙනා දැසේ ඉනි කඳුලල් පුරවා රහස මුතු හසරල් සැලෙනා දැසේ ඉනි කඳුලල් පුරවා රහස මේ පහන් රේ මානෙතින් මිදි ඈ බලා හිඳීවි ඈ බලා හිඳීවි මාලති වසන්තේ මාරුතේ සැලෙන්නේ මේ පහන් රේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ මාලති වසන්තේ මාරුතේ සැලෙන්නේ මේ පහන් රේ ඈ කොහේ ගියේ තාරකා අසන්නේ නන් දෙසින් ලෝට මැසින හෙළදිව රන් ස්වරය සියහඬ රේඩියෝ